ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම මූලාසනයෙන් අවසරයි. ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරලා අපි සියලු දෙනාම මෙතන හිටගෙන ඉන්නේ කාවත් දිනවන්න නෙවෙයි, අපි දිනවන්න හදන්නේ අපේ රට. අපි පෙළගැසී සිටින්නේ පවුල් හා වෙන වෙන අයව දිනවන්න නෙවෙයි, මේ රටේ පීඩිත අසරණ දුප්පත් ජනතාව ජයග්‍රහණය කරා ගෙනියන්න තමයි අපි පෙළගැසී සිටින්නේ. මා මිත්‍රවරුනි, ගිය සිකුරාදා දිනයේ සිදුවෙච්ච ඒ සිද්ධියෙන් පස්සේ රෑ වෙනකොට මගේ මුහුණ පුතේ මම සඳහන් කරා මගේ සමහර මිත්‍රයන්ට නැවතත් විදේශගත වුණා නම් හොඳයි කියන තරමකටම රටේ පාලන තන්ත්‍රය පිළිබඳ පිළිකුලක් මා තුළ ඇති වුණා. බාධාවල් සහෝදරව, විශේෂයෙන් අපි දන්නවා සාමාන්‍යයෙන් අඹ ගෙඩියක් කුණු වුණාම ඒක වීසි කරන, ඒ ගත්තු අඹ ගෙඩිය කුණු වුණාම විසිකරපු ආයිත් අර කුණු වෙච්ච අඹ ගෙඩිය නෙවෙයි කන්නේ. අපි තවත් හොඳ අඹ ගෙඩියක් අපි හොයා ගන්නවා. හැබැයි නිදහසෙන් පස්සේ අපි හැමදාමත් එකෙක් කුණු වුණාම තව කෙනෙක්ව ගන්නවා, ආයිත් විසිකරච්ච කුණු අඹ ගෙඩිය ආයිත් අර ගන්නවා. මෙන්න මේ ගමන ගියපු නිසා තමයි අද අපි මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. විශේෂයෙන් අපි සියලු දෙනාම දන්නවා 2015 අපේ බලාපොරොත්තු වුණේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපති වියරුව පරාජය කරලා නිදහස ස්ථාපිත කරලා ප්‍රජාතන්ත්‍රවාදය හරහා ශක්තිමත් යහපාලනයක් ගොඩනැගිය යුතුයි කියන උතුම් බලාපොරොත්තු සමග තමයි අතිවිශාල පිරිසක් ඡන්දය දුන්නු. හැබැයි ඒ සියලු බලාපොරොත්තු කුඩුපට්ටම් කරලා ඒ සියලු දේ විනාශ කරලා රට අරාජකත්වයට පත් කරන්නට අපිට ඉඩ දෙන්න බෑ. මේ මොහොතේදී හරි අපිට අපි තේරුම් ගන්න ඕන ප්‍රජාවක් වශයෙන් හිටපු බාලකයන්ටවත් වර්තමාන බාලකයන්ටවත් මේ රට ගොඩනගන්න අල්පමාත්‍රකවත් අදහසක් නෑ කියන එක. ඒ සියලු දෙනාටම තිබෙන්නේ තමන්ගේ ගොඩ වැඩ කර ගැනීම, තමන්ගේ මුදල වැඩි කර ගැනීම. ඇත්තටම ලාංකික පුරවැසියෙක් ලෙස මේ පණින පැනිල්ල දැක්කම විශාල ලෙස මමත් මූණ පොතේ දැම්මා එක්තරා සටහනක් විලිලැච්චාව කියන නහරේ කපලද අපි ජීවත් වෙන්නේ කියලා. අපි හැමදාම දේශපාලඥයන්ට අද්දික් කරනවා, පාලකයන්ට අද්දික් කරනවා වැරදි කියලා. මම හිතනවා ඔවුන් වැරදි වගේම හැමදාමත් මාරුවෙන් මාරුවට ඡන්දය දෙන අපිත් වැරදි කියන්නේ. ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා, අමන ජනතාවක් ඉන්නකල් හොඳ පාලකයන් අපිට පත් කරගන්න බෑ කියලා. පාලකය අමනේ වෙන්නේ ජනතාව අමනේ වෙන විට. අපිට විචාරශීලීත්වයක් නැත්තම්, අපිට බුද්ධිය කියන එක නැත්තම් අපි හැමදාමත් ඔය වගේ පිරිස් තමයි තෝරගන්නේ. දිනෙන් දින ආර්ථිකය කඩා වැටෙනවා. මේකෙන් පීඩා වෙදින්නේ සුඛෝපභෝගී ජීවිතය ගත කරන මිනිස්සු නෙවෙයි, එදා වේල කන් නැතුව ජීවත් වෙන මිනිස්සු. මා මිත්‍රවරුනි, මම හිතනවා අපි නිදහසේ ඉඳලා අපේ පුරවැසි වගකීම හරියාකාරව කරේ නැහැ කියලා. අපි පුරවැසි වගකීම හරියට කරලා තිබුණා නම් අපට අද මේ ඉරණමත් වෙන්නේ නැහැ. විශේෂයෙන් ලෝකෙපි ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා, යටත් වැසියන් අසාධාරණයන් හැමදාමත් දරාගෙන ජීවත් වේවි කිය. හැබැයි පුරවැසියන් අසාධාරණයට එරෙහිව සටන් කරાવી
මම හිතනවා මෙතන ඉන්න පුරවැසියන් ඒ අසාධාරණයට එරෙහිව සටන් වදින සැබෑ ජනතාව කියන එක මම විශ්වාස කරනවා. මා මිත්‍රවරුනි, ලාංකිකයෙක් ලෙස අපි කල්පනා කරමු. මේ රටේ ජාතිවාදය කවුද ඇවිස්සුවේ? තමන්ගේ බලතණ්හාව වෙනුවෙන්, තමන්ගේ බලපොරොය වෙනුවෙන්, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් හැමදාමත් ජාතිවාදය මේගොල්ලන් භාවිතා කරා. ඇයි මම මේ වේදිකාවට රැග්ගේ කියන්නේ? ප්‍රජාතන්ත්‍රවාදය රකින්න මේ වේදිකාවට පැමිණීමට ප්‍රධානම හේතුව තමයි දිගණ ප්‍රශ්නයෙන් පස්සේ, ජාතිවාදී ප්‍රශ්නයෙන් පස්සේ ශ්‍රී ලාංකිකයි කියන ජාතිය ගොඩනැගිය යුතුයි කියන පරමාර්ථයත් එක්ක අපි මිනිස්සු කියන වැඩසටහන මේ රටට හඳුන්වා දීලා ඒ හරහා අපි ලාංකිකයන් කියන අනන්‍යතාවය ගොඩනැගිමුයි කියන සුභ ප්‍රාර්ථනාව අපිට ඇති කරේ ජනතා විමුක්ති පෙරමුණයි. මා දයාවර මිත්‍රවරුනි, මම දැක්ක සිංගප්පූරුවේ ලී ක්වාන් යූ සඳහන් කරපු කරුණු දෙකක්. ඔහු කියලා තිබුණා මම පාලනය වෙනකොට මට විසඳුම් දෙකක් තිබුණලු. එකක් පාලන තන්ත්‍රය පාවිච්චි කරලා හොඳටම හොරකම් කරලා පවුල පෝසත් කරලා මට ඒ වගේ දූෂණ තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. දෙවැනි එක මහජනතාවට සේවය කරලා රට ගොඩ නැගලා සියලු දෙනාගෙන්ම සුභපැතුම් අපට ලබා ගන්න පුළුවන් කියලා ඔහු කිව්වා. මම හිතන්නේ අපේ පාලකයෝ අර මුල් විසඳුම තමයි අරගෙන තිබෙන්නේ. තමන්ව පෝෂණය කරන, තමන්ගේ පවුල පෝෂණය කරන විසඳුම තමයි අරගෙන තිබෙන්නේ. මා දයාබර සහෝදරවරුනි, මිත්‍රවරුනි, සමහර විට අපි පාරේ යනකොට මම දකිනවා අපේ පොබුවරු අත එළියට දාගෙන පාරවල් ඔවුන්ට නිසිලස යන්න සකස් කරලා දෙනවා. මම කල්පනා කරනවා ඇයි මේගොල්ලන්ට අපි පාරේ ඉඩ දිය යුත්තේ කියලා. අපේ රටේ වැඩක් කරලා තිබෙනවනම්, අපේ ජීවිතේ නගා සිටලා තිබෙනවනම් වහල් මානසිකත්වයෙන් මම හිතන්නේ අපි මම දැක්ක විශේෂම දේ තමයි ජනතා විමුක්ති පෙරමුණ තුළ ඔවුන් නායකයන් සහ සේවකයන් සමග එකට ඉන්න පුළුවන් පක්ෂයක්. හැබැයි අත්දැකීමෙන් කියන්නේ මේ රටේ තියෙන අනිත් පක්ෂවල බොහෝ දුරට දකින්නේ පාලකයා හා වහල්ු මානසිකත්වයක්. මා මිත්‍රවරුනි, අපිට කිරිබත් කාලා රතිංජ වත්තු කරලා රට ගොඩ නගාවි කියන සතුටෙන් අපිට පසු වෙන්න බෑ. අපි දිනෙන් දින ආර්ථික වශයෙන් අගාධයකට යනවා. මම මගේ ශ්‍රී ලාංකික සහෝදරවරුගෙන් ඉල්ලා සිටින්නේ අපි ඉල්ලමු වසා තිබෙන මේ පාර්ලිමේන්තුව වහා විවෘත කරන්න, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න, මින් මතුවට එන ඡන්දයකදී වෙනදා වගේ රැවටෙන් නැතුව මේ රටට ආදරය කරන, මේ මහබොළවට ආදරය කරන, මේ රටේ ජනතාවට ආදරය කරන සියලු බලවේග ඒකරාශී කරමින් පුළුල් පිරිසක් ලෙස අපි සැමදාමත් ඉදිරියට යමු. ඒ සඳහා අපි සියලු දෙනාම අත්වැල් බැඳගැනමින් සැබෑ ලාංකිකයන් ලෙස මේ ගමන යන්න අපට ධෛර්යය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින්, මං කැමතිත් නෑ සුබ අනාගතයක් කියලා කියන්න, අපේ ජීවිතය සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමින්.